Hi, welcome back. One of my video king, Katakaran Nene, one of the pronouns can kill. In this video, I'm going to talk about pronouns. So, previously, I have done a few videos about nouns. Mama Kaling, nouns gana, vivida varge nouns gana video kihipayak kara. Mang hitanawa ewa balanna thi kiyala ewa balala naththam e wage link ekak thiyenawa meke me video eke description eke man dala kamathi nan gihilla balanda hondai mama kalin wathawalath kiyala thiyenawa wage me pronoun ekak kiyala kiyanne ketiyenma api noun ekak wenuwata kiyana nama padayak wenuwata yam kisi nama padayak wenuwata e nama padaya niyojanaya karamin yedena ehema naththam yodanna puluwan තවත් වචනයකට වෙනත් වචනයකට තමයි ප්‍රොනවුන් එකක් කියලා කියන්නේ. හොඳයි. වැඩි කතා අවශ්‍ය නැහැ. අපි බලමු මොනවද ප්‍රොනවුන්ස් කියන්නේ කියලා. හොඳයි. බලන්න මෙන්න මේ වාක්‍ය දෙක දිහා. මේක වාක්‍ය යුගලයක්. මේ වාක්‍ය යුගල එකිනෙකට සම්බන්ධයි. පළවෙනි වාක්‍යය. මොකද්ද කියන්නේ පළවෙනි වාක්‍යය? The teacher is in the classroom. Teacher ඉන්නවා classroom එක ඇතුලේ. හොඳයි. එතකොට මෙතෙන්දී ගොඩක් අපි teacher කිව්වහම ගොඩක් දෙනා හිතන්නේ English ඉස්සෙල්ලාම ඉගෙන ගන්න කට්ටිය ගොඩක් දෙනා හිතන්නේ teacher කියන්නේ ගැහණු ගුරුවරියට විතරයි කියලා නෑ. ඒ වචනෙට ලිංග ભેදයක් නෑ. පිරිමි ගුරුවරයෙක්ටයි ගැහණු ගුරුවරයෙක්ටයි දෙන්නටම අපි කියන්නේ teacher කියලා තමයි කියන්නේ. Teacher. හොඳයි. එතකොට මෙතන teacher ඉන්නවා classroom එක ඇතුලේ. හරි. ඔයාලා අහලා තියෙනවද මොකක් හරි වාක්‍යයක් ගත්තහම ඒකේ subject එක සහ object එක කියලා දෙකක් තියෙනවා. ඕක සිංහලෙන් කියන්නේ කර්තෘ සහ කර්මය කියලා. Subject එක කියලා කියන්නේ කර්තෘට, object එක කියලා කියන්නේ කර්මයට. ඒ කියන්නේ යම්කිසි වාක්‍යයක මොකක් හරි ප්‍රධාන ක්‍රියාවේ වාක්‍යයේ ක්‍රියාවක් කරමින් සිටින කෙනාට අපි කියනවා කර්තෘ එහෙම නැත්නම් subject කියලා. Subject. මොකක් හරි එයා කරන ක්‍රියාවට බඳුන් වෙන කෙනාට අපි කියනවා කර්මය කියලා. කර්මය ගැන අපි පස්සේ වෙනම කතා කරමු. කර්මය නෙමෙයි කර්මේ. හරිද? හොඳයි. එතකොට මේ වාක්‍යයේ the teacher is in the classroom කියනකොට teacher ගැන තමයි අපි කතා කරන්නේ. Teacher තමයි classroom එකේ ඉන්නේ. එතකොට එයා තමයි මේ වාක්‍යයේ subject එක. එයා තමයි මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාව කරන්නේ. Teacher, the teacher. හොඳද? හොඳයි. ඊට පස්සේ බලන්න දෙවෙනි වාක්‍යය. දෙවෙනි වාක්‍යය he is writing on the whiteboard. හොඳයි. He කියන එක අමතක කරන්න. මොකද්ද teacher කර කර ඉන්නේ? මේ පළවෙනි වාක්‍යයේ ඉන්න ටීචර් ගැනම තමයි දෙවෙනි වාක්‍යෙත් කියන්නේ. මේ පළවෙනි වාක්‍යයේ ඉන්න කෙනා ගැනමයි දෙවෙනි වාක්‍යෙනුත් කියන්නේ. හොඳයි. එයා white board එකේ ලියලිය තමයි ඉන්නේ. කාමරය ඇතුලේ එයා ඉන්නවා. ඒ කාමරය ඇතුලේ ඉන්න එකත් එයා යම්කිසි ක්‍රියාවක් කරනවා හා සමානයි. එයා කාමරය ඇතුලේ ඉන්නවා. ඉන්න ගමන් එයා white board එකේ ලියමින් තමයි ඉන්නේ. හොඳයි. එතකොට මේ දෙවෙනි වාක්‍යයත් කියන්නේ මේ පළවෙනි වාක්‍යයේ ටීචර් ගැන නම් මෙතන මේ the teacher කියලා දාන්න නැතුව he කියලා දාලා තියෙනවා. He කියලා කිව්වහම අපිට තේරෙනවා එයා ගුරුවරියක් නෙමේ ගුරුවරයෙක් කියලා. මේ the teacher කියන වචන වෙනුවට එතන he කියලා දාලා තියෙනවා. අන්න ඒක තමයි pronoun එකක් කියන්නේ. මේ යම්කිසි නාමපදයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් තවත් වචනකට තමයි pronoun එකක් කියලා කියන්නේ. හොඳයි. එතකොට මෙතන බැරි වෙලාවත් he වෙනුවට she වුණා නම් එහෙම she වුණා නම් she වුණා නම් අපිට තේරෙනවා මේ ටීචර් ඇවිල්ලා ගැහණු ටීචර් කෙනෙක් කියලා ගුරුවරියක් කියලා. හොඳයි. මෙන්න මේවට අපි කියනවා වාක්‍යයක subject එක. ඒ කියන්නේ මේ වාක්‍ය ප්‍රධාන ක්‍රියාව කරන්න වෙනුවට පාවිච්චි කරන pronoun එකට අපි කියනවා subject pronouns කියලා. Subject pronoun එකක් එහෙම නැත්නම් subject pronouns කියලා කියනවා. හොඳයි බලන්න මම වාක්‍යවල යුගල දෙකක් ලියලා තියෙනවා. වාක්‍යයන් යුගල දෙකක්. පළවෙනි වාක්‍යය බලන්න the book is on the table. පොත
තියෙනවා මේසේ උඩ on the table. හොඳයි. ඒකම දෙවෙනි වාක්‍ය it is an english book. ඒක ඉංග්‍රීසි පොතක්. හොඳයි. එතකොට the book කියලා කියන්නේ පණ නැති දෙයකට කියන නාම පදයක් නේද? පොත කියන්නේ පණ නැති දෙයකට කියන නාම පදයක්. හොඳයි. එතකොට ඒකේ pronoun එක තමයි මේ තියෙන්නේ. පොත කියන්නේ පණ නැති ඕනම දෙයකට අපි pronoun එක හැටියට it කියන එක තමයි පාවිච්චි කරන්නේ. It is an English book. අර පොත ගැනම කියද්දි මෙතෙන්ට the book කියලා එලියන්න නැතුව it is an English book කියලා it කියන pronoun එක භාවිත කරලා තියෙනවා. හොඳයි. දෙවෙනි වාක්‍යය උගලගන්න. The dog is in the kitchen. බල්ලා කුස්සියේ ඉන්නවා. The dog is in the kitchen. It is drinking milk. ඌ කිරි බොමින් සිටිනවා. එතකොට බල්ලා කියන්නේ සතෙක්. බල්ලා කියන්නේ the dog is an animal. සතෙක්. එතකොට සතෙක්ටත් අපි පාවිච්චි කරන්නේ it කියන pronoun එකමයි. පණ නැති දෙයකට පණ නැති දෙයක් හඳුන්වන නාම පදයකට හරි සතෙක් හඳුන්වන නාම පදයකට හරි අපි භාවිත කරන්නේ it කියන pronoun එක. හොඳයි මෙන්න බලන්න මෙතනත් වාක්‍ය යුගලවල් තුනක් තියෙනවා. අපි බලමු පළවෙනි වාක්‍ය the boys are in the playground. කොල්ලෝ පිරිමි ළමයි කොහෙද ඉන්නේ ප්ලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් පිටනේ ඉන්නේ. They are playing cricket. එයාලා ක්‍රිකට් සෙල්ලම් කරනවා. එතකොට මෙතෙන්දි the boys කියුවහම පුද්ගලයෝ දෙන්නේ හෝ ඊට වඩා වැඩි ගණනක් නේද? අපි දන්නේ boys ලා කී දෙනෙක් ඉන්නවද කියලා එතන. ඒකට pronoun එක දාලා තියෙන්නේ they are එයාලා කියන එක. එයාලා the boys are in the playground. They are playing cricket. එතකොට දේ කියද්දි අපිට තේරෙනවා බෝයි කියන එකේ බහුවචනෙට බහුවචනයක් එක්ක තමයි මේ දේ කියන එක යෙදෙන්නේ. හොඳයි දැන් අපි බලමු මෙතන අපි එක පිරිමි ළමයෙක් ගැන විතරක් කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් the boy is in the playground කියලා. එතකොට මේ දේ කියන එක මොකක්ද වෙන්න ඕනේ? The boy singular නාම පදයක්. Singular noun එකක්. නේද? ඒක වචන නම් පදයක්. එතකොට එහෙමනම් මේක දෙය කියන එක he වෙන්න ඕනේ. He is playing cricket කියලා එන්න ඕනේ. මෙතන boys ලා එක්කෙනෙක්ට වඩා වැඩි ගාණක්. එතකොට pronoun එක they වෙලා තියෙනවා. හොඳයි. දෙවෙනි වාක්‍යය බලන්න. The cats are in the kitchen. පූසෝ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද හතර දෙනෙක්ද පස් දෙනෙක්ද කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ කුස්සියේ ඉන්නවා. They are sleeping. ඒගොල්ලෝ ඔක්කොම නිදි. උන් ඔක්කොම නිදි. එතකොට the cats කිව්වම අපි දන්නවා සත්තු කියලා. එතකොට සත්තුන්ටත් plural නම් සත්තුන්ටත් යෙදෙනවා they කියන pronoun එක. උන් කියනදත් අපි they කියලා තමයි කියන්නේ. They are sleeping. උන් නිදි. තුන්වෙනි වාක්‍යය බලන්න. The books are in the cupboard. පොත් තියෙන්නේ කබඩ් එක ඇතුලේ. අපි දන්නේ පොත් කීයක් තියෙනවද කියලා. හැබැයි books කිව්වහම අපි දන්නවා මේක බහුවචන. ඒ කියන්නේ අනිවාර්යෙන් එකට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතනත් pronoun එක පාවිච්චි වෙලා තියෙනවා they කියලා. They are english books. ඒවා ඔක්කොම ඉංග්‍රීසි පොත්. එතකොට අපිට තේරෙනවා මිනිස්සු එකිනෙකට වඩා වැඩි දෙනෙක් ගැන කතා කරද්දී සත්තු එකට වඩා වැඩි ගාණක් ගැන කතා කරද්දී පණ නැති දේවල් එකකට හෝ වැඩි ගාණක් ගැන කතා කරද්දී අපි යොදාගන්නේ they කියන pronoun එක. එයාලා උන් ඒවා කියන්න අපි යොදාගන්නේ they කියන pronoun එක. මේ බලන්න මේ වාක්‍ය දෙක දිහා. එක the man is kicking the donkey. kicking කියන්නේ කකුලෙන් ගහනවා කියන එක. මිනිහා බෝරුවට කකුලෙන් ගහමින් සිටින්නේ. අපි කියන්නේ kick කරනවා කියලා. අර කරාටි වල හැම kick තියෙන්නේ. මිනිහා බෝරුවට කකුලෙන් ගසමින් සිටිනවා. එතකොට
එහෙම කරන්නේ සාමාන්‍යයෙන් හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද? සතෙක්ට පයින් ගහනවා කියන්නේ අනිවාර්යෙන් නරක මිනිහෙක් වෙන්න ඕනේ. හරි. එතකොට ඒකේ ඒ පළවෙනි වාක්‍යය වල දෙවෙනි වාක්‍යය බලන්න. He is a bad man. එයා නරක මිනිහෙක්. එතකොට එයා කියන එක මෙයා the man කියනකොට එයා පිරිමියෙක් නේද? පිරිමියෙක් කියනකොට පිරිමියෙක් නා pronoun එක he වෙනවා. He. එතකොට he is a bad man. එයා නරක මිනිහෙක් කියලා pronoun එක he කියලා ලියවිලා තියෙනවා. එතකොට මෙතෙන්දී මේ මිනිහා තමයි බූරුවට ගහන්නේ. එතකොට මිනිහා තමයි වාක්‍යයේ subject එක. මොකද එයා තමයි වාක්‍යයේ සඳහන් වෙලා තියෙන ඒ ක්‍රියාව. Kicking කියන පයින් ගහනවා කියන ක්‍රියාව කරන්නේ මිනිහා. එතකොට ඒ මිනිහා කියන එක වෙනුවට අපි මෙතන he කියලා පාවිච්චි කරනවා. එතකොට මේක තමයි subject pronoun එක. He කියන එකට අපි කියනවා subject pronoun කියලා. මොකද subject එක වෙනුවට පාවිච්චි කරන subject එකේ නාමපදයේ වෙනුවට පාවිච්චි කරන pronoun එකට අපි කියනවා subject pronoun එක කියලා. හොඳයි. ඒ වාක්‍යෙම අනිත් පැත්ත ගත්තොත් the donkey is kicking the man. අන්න දැන් බූරුව මිනිහට පයින් ගහනවා. හා එතකොට සාමාන්‍යයෙන් තමන් බලාගන්න මනුස්සයාට පයින් ගහනවා නම් ඌ හොඳ බූරුවෙක්ද? නෑ, ඌ නරක බූරුවෙක් වෙන්න ඕනේ නේද? හීලා නැති නේද? එතකොට දෙවෙනි වාක්‍යය කියලා තියෙනවා it is a bad donkey. ඌ නරක බූරුවෙක්. හොඳයි. එතකොට දෙවෙනි වාක්‍යෙදි දැන් පළවෙනි වාක්‍යයේ මිනිහා බූරුවට ගහුවා. එතකොට මිනිහා subject එක වුණා නේද? දැන් දෙවෙනි වාක්‍යයේ බූරුව මිනිහට ගහනවා. එතකොට බූරුව තමයි මෙතන subject එක වෙන්නේ. එතකොට මෙතන subject එකද donkey කියලා කියන එක වෙනුවට අපි මෙතන pronoun එකක් පාවිච්චි කරනවා it කියලා. එතකොට it කියන එක තමයි මෙතන subject pronoun එක වෙන්නේ. මෙයා සතෙක් හින්දා අපි subject pronoun එක මෙතන it කියලා භාවිතා කරනවා. හොඳයි. මෙන්න බලන්න මම මෙතන ලියලා තියෙනවා subject pronouns හැදෙන විදිය. මේ පැත්තේ තියෙන්නේ singular ඒකවචන. මේ පැත්තේ තියෙන්නේ plural එහෙම නැත්නම් බහුවචන pronouns. හොඳද? Singular I කියන්නේ මම. මම කියන එකේ බහුවචන තමයි we අපි. You ඔබ බහුවචන ඔබලා නැත්නම් ඔයාලා ඒත් youම තමයි. ඊට පස්සේ he ඔහු. she කියන්නේ ඇය ගැහණු කෙනෙක්ට. he කියන්නේ පිරිමි කෙනෙක්. ඔහු කියන එක. she කියන්නේ ගැහණු කෙනෙක්. ඇය කියන එක. it කියන්නේ එය. ඒ දේ නැත්නම් ඌ කියන එක. ඒ තුනම බහුවචන වෙනකොට අපි ඒකේ pronoun එක ලියනවා මෙහෙම they කියලා. he ඔහු කියන එක බහුවචන වෙනකොට he. man කියලා කියන්නේ man කිව්වහම එතන he කියන අදහස එන්නේ. men කිව්වහම මිනිස්සු කියන අදහස. එතකොට men කියන එකේ pronoun එක they එයාලා. she කියන එක ගන්න lady. lady කිව්වහම a lady කිව්වහම she. ladies කිව්වහම බහුවචන වෙනවා. එතකොට she කිව්වහමත් එහෙමයි. it කියන එක අපි කලින් කතා වුණා cat. cats වුණහම උන් කියන්න අපි they කියලා pronoun එක පාවිච්චි කරනවා. හොඳයි. එතකොට subject pronouns කියන්නේ මොනවද කියලා ඔයාලා අඳුරගන්න ඇති. මම මීළඟ වීඩියෝ එකෙන් object pronouns කියන්නේ මොනවද කියලා හඳුන්වලා දෙනවා. අනිත් pronouns විශේෂය subject මං කිව්වා සහ object කර්තෘ සහ කර්මය. object pronouns ගැන මං මගේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. Thank you very much for watching.